අද දේශපාලන මාධ්‍ය අස්සේ නොයෙක් කතා එනවා. පොදුජන පෙරමුණ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නැහැ කියන මතයක් හදලා තියෙනවා. එහෙම නැත්නම් කටකතා හදලා තියෙනවා එක එක පක්ෂවල අය. මම සතියකට කලින් කිව්වා බදාදා ලබන බදාදා දිනේ අපේ අපේක්ෂකේ නම් කරනවා. ඒ නිසා මම අද කියනවා ලබන බදාදා එහෙම නැත්නම් 7 අගෝස්තු 7 වෙනිදා උදේ වරුවේ මහින්ද රාජපක්ෂ ඒ හිටපු ජනාධිපතිතුමා හදපු නෙළුම් පොකුණ ට අපේ ආසන සංවිධායකවරු දිස්ත්‍රික් සංවිධායකවරු පොහොට්ටුවේ සමාජිකයන් කැඳවලා මහින්ද රාජපක්ෂ ඒ පක්ෂ නායකතුමාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් පවත්වන ඒ උත්සවේදී පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නිල වශයෙන් ප්‍රකාශ කිරීම සිද්ධ වෙනවා. අගෝස්තු 7 වෙනිදා උදේ වරුවේ නෙළුම් පොකුණේදී අපේ පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ඇමරිකාවෙන් ඉඳන් ඇවිල්ලා මේ සියලු සැලසුම් සිදු කරේ ඒ පක්ෂයේ ඉදිරිපත් කරන අපේක්ෂකයා දිනවන්න. ඔහු බොහොම ඉවසීමෙන් රනිල් වික්‍රමසිංහගේ කණ්ඩායමත් එක්ක සාකච්ඡාවට කීපයක් ගෙනිච්චා. අපි බැලුවා පක්ෂයට පුළුවන්ද එජාපය සමග ගමනක් යන්න. නමුත් එහෙම ගමනක් යන්න බැරි බව ඔහු තේරුම් ගත්තා. විශේෂයෙන් එක පක්ෂයක්වත් දිනා ගන්න බැරි වෙච්ච එජාපය පොහොට්ටුවට දාන්න පටන් ගත්ත කොන්දේසි පළාත් සභා සභිකයෝ අපිට 30%ක් දෙන්නම් කියලා ඔහුගේ පැත්තෙන් කියන්න පටන් ගත්තා. මන්ත්‍රීවරයෝ 40%ක් දෙන්නම් කියලා පාර්ලිමේන්තුවේ. නමුත් මම සූචර පුංචර කියනවා එජාපයට එක පක්ෂයක්වත් එක ආසනයක්වත් දිනා ගන්න බැරි වුණා නම් ජාතික ලයිස්තුන් යාන්තම් පාර්ලිමේන්තුවට එක්කෙනෙක් වැරියා. එහෙම පක්ෂයකට මේ පොහොට්ටුව යටත් වෙන්නේ නැහැ. මට මතකයි එදා මෛත්‍රීපාල මාතරදිම තමයි කිව්වේ පක්ෂයක් හැදුවොත් රාජපක්ෂවල පාරේ ඇවිද්දනවා කියලා. ඒ කතාවලට බැසිල් අයියා එදා බය වුණෙත් නැහැ, අද බය වෙන්නෙත් නැහැ. ඔහු ඉතාම ඉවසීමෙන් ඒ පක්ෂේ වැඩ කටයුතු කරනවා. ඒ සැලසුම් ඔහුගේ ඔළුවේ විතරයි තියෙන්නේ. ඒ නිසා මම රනිල්ගේ පුතුන්ට කියනවා ඔයාලගේ පරපුරේ සමහර අය පක්ෂ මාරු කරා තමයි. කාංචනට මතක ඇති තාත්තත් පක්ෂ මාරු කරා. නමුත් මං කාංචන ගැන ලොකු විශ්වාසයකින් තියෙනවා අදටත් නාමල් සමග එකතු වෙයි කියලා. ඔහු ඊයේ මං ගැන මතක් කිරීමක් කරලා තිබුණා. පක්ෂයේ යෝජනාවක් ගෙනාවේ වෙනම ඉල්ලනවා කියලා උද්‍යාංග වීරතුංගගේ කැමැත්තට කියලා. නමුත් මගේ කැමැත්තට නම් නෙමේ පක්ෂයේ අවශ්‍යතාවයට ඒක ගෙනාවේ. නමුත් මට කියන්න කැමතියි හරියටම වසරකට කලින් 2023 අගෝස්තු මාසේ තමයි මම කියන්නේ පොහොට්ටුව වෙනම ඉල්ලනවා, වෙනම අපේක්ෂකේ පත් කරනවා. පොහොට්ටුවේ අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ නෙමෙයි කියන එක මම ප්‍රසිද්ධ මාධ්‍ය ප්‍රකාශ කරේ හරියටම අවුරුද්දකට කලින්. ඒ නිසා කාංචන අපි අපේ පක්ෂේ සභාපතිවරයව ඒ වගේම අපේ පක්ෂේ ලේකම්වරයව ආරක්ෂා කරගන්න. අපේ ලේකම්තුමා සාගල කාර්යවසම් ඇත්තටම මගේ වචනයෙන් කියනවා නම් වාසනාවන්ත ලේකම්වරේ. මොකද එයා අස්සම් කරලා 2018 ඉඳන් අපි බාර දුන්න නොමිනේෂන්
ඔක්කොම දිනුවා. ඒ නිසා බැසිල් අයිය දන්නවා අන්න ඒ වගේ දේවලු. ඒ නිසා අපේ ලේකම්තුමා අපි තියාගන්නම්. ඔහු මෙවරත් අගෝස්තු 15 වෙනිදා ඔහුගේ අස්සනේ ඉදිරිපත් කරන පොදුජන පෙරමුණේ අපේක්ෂක ධම්මික පෙරේරා අනිවාර්යෙන් දිනනවා. අනිවාර්යෙන් දිනනවා. ඒ නිසා අපේ ලේකම් අපිට හොඳයි. හැබැයි ඔයා ඔය යෝජනා කර දොස්තර මහත්තයා ඉතාම හොඳයි. මොකද අර ඕලෙල් පාස් නැති අපේක්ෂකයට වැඩිය දොස්තර මහත්තයා හොඳයි. ඔයා දොස්තර මහත්තයා පාවිච්චි කරන්න. මොකද රනිල් වික්‍රමසිංහ නොමිනේෂන් දෙන්න නැති වුණාම ඔයාගේ කණ්ඩායමට කෙනෙක් ඕනනේ. අන්න ඒ අපේක්ෂකයේ විදියට අපි දොස්තර මහත්තයව නම් කරමු. ඒ නිසා මම නැවත වතාවක් කියනවා, පොහොට්ටුවේ සමාජිකයෝ යම් කිසි පිරිසක් ජනාධිපති ළඟට ගිහිල්ලා තියෙනවා. හැබැයි ඒකෙත් මම කියන්න ඕන, සමහර අය අපි ප්ලෑන් කරලා තමයි යැව්වේ. ඒගොල්ලෝ එතන රාජකාරිය කරලා රනිල්ව අනාථ කරලා මෙතෙන්ට එයි. නමුත් අපි 7 වෙනිදා අපේ මැතිවරණ ව්‍යාපාර පටන් ගන්නෙම ඉතාම ලොකු ලස්සන උත්සවාකාර උත්සවයක් පවත්වලා, ඒ අපේ අපේක්ෂකයා නිල වශයෙන් ප්‍රකාශ කරලා එතනින්දන් තමයි මැතිවරණ ව්‍යාපාරය පටන් ගන්නෙ. මැතිවරණ ව්‍යාපාරය පටන් අරගෙන හරියටම සතියකින් අනුර කුමාර මහත්තයට 3 වෙනි තැන හිමි වෙනවා. ඉතින් බොහොම සතුටුයි අපි එකට. ඒ නිසා ඔහුත් සමග මම ඉස්සරෙල කිව්වාගේ පාර්ලිමේන්තු මැතිවරණයේදී සන්ධානගත වෙන්න අවකාශය තියෙනවා. ඒ නිසා පොහොට්ටුවේ කවුරු ගියත්, නාමල් රාජපක්ෂයන් කියන වගේ පොහොට්ටුවේ කවුරු ගියත් තනියම මේ ගමන යනවාමයි. ඒ නිසා පොහොට්ටුවේ අපේක්ෂකවරයෙක් පත් කරනවා. පොහොට්ටුව තනි වශයෙන් පාර්ලිමේන්තුවේ ඡන්දට ඊළඟට ඉදිරිපත් වෙනවා. ඒ වගේම ඊයේ තීන්දුව ගත්තා අභ්‍යන්තරව ඡන්ද ව්‍යාපාරය පටන් ගත්තට පස්සේ ඒ රාජපක්ෂවරුන්ට අකමැතියි කියලා ඒ ජනාධිපතිවරයා ගාවට රනිල් ගාවට ගිය රනිල්ගේ පුතුන්ට මම කියන්නේ, ඔහුන් එතන නතර වෙනවා නම් අපි සතුටුයි. ඒ වගේම අපි කියනවා එයාලට එක්සත් ජාතික පක්ෂයේ දිස්ත්‍රික් නායකකම් එහෙම ගන්න අපි සුබපතනවා. අපි ඒ අත්හැර ගිය දූරවලට දිස්ත්‍රික් නායකව වෙන්න පුළුවන්, සංවිධායකවරු වෙන්න පුළුවන්. ඔහුන්ව නැවත අලුතෙන් පත් කරලා අපේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරනවා. එහෙමනම් බලාගෙන ඉන්න පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක අගෝස්තු 7 වෙනිදා උදේවරුවේ නෙළුම් පොකුණේදී මහින්ද රාජපක්ෂ පක්ෂ නායක හිටපු ජනාධිපතිතුමා විසින් නිල වශයෙන් ප්‍රකාශය කරනවා. එදා ඉඳලා අපි ඡන්ද වැඩ පිළිවෙල ආරම්භ කරනවා.